රාජ්‍ය ආයතන හා අර්ධ රාජ්‍ය ආයතන විසින් තම ආයතනික අවශ්‍යතා අනුව රක්ෂණ ආවරණ සලසා ගැනීමට අදාළ ගනුදෙනුවලදී විනිවිදභාවය තහවුරු කළ යුතු බව අවධාරණය කෙරෙන මෙම චක්‍රලේඛය මුදලම අත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කරන්නේ 2015 වසරේ ජූලි මාස 14 වෙනිදායි. මෙහි පිටපත් අමාත්‍ය මණ්ඩලයටද යොමු කෙරෙන බැවින් මෙහි හරය නොදන්නා අමාත්‍යවරුන් සිටින්නට බැහැ. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන රජය සතු රක්ෂණ ආයතන වෙතින් රක්ෂණ නියෝජිතයින්ගේ ආධාර ලබා ගැනීමකින් තොරව ඍජුවම අදාළ සේවාව සපුරාගත යුතු බවට මෙම චක්‍රලේඛයෙන් උපදෙස් පැනවෙනවා. එනම් මෙම චක්‍රලේඛයෙන් වැටබැඳින්නේ රක්ෂණ නියෝජිතයින්ගේ මැදිහත්වීම් වලට හා ඒ හරහා මඟ පෑදෙන කොමිස් දීමනා හුවමාරුවටයි. එසේ තිබියදී මෙම චක්‍රලේඛය නිකුත් වී වසර දෙකක් ගෙවියමින් තිබෙන පසුබිමක අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව සමග එක්ව සුරක්ෂා පාසල් සෞඛ්‍ය රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ මෙම චක්‍රලේඛයෙන් වැටබැඳුණු කොමිස් දීමනා හුවමාරුවට මඟ පාදමින් බව සුරක්ෂා රක්ෂණ වැඩසටහන දියත් කෙරුණු උත්සව සභාවේදී අධ්‍යාපන අමාත්‍යවරයා කළ අවධාරණයෙන් තහවුරු වෙනවා. මේ රක්ෂණය ලබා දීමේදී සාමාන්‍ය රක්ෂණයක් කිරීමේදී නියෝජිත ගාස්තුවක් තියෙනවා. මම දන්නේ නැහැ කොමිෂන්ද මොකද්ද කියලා. ඒ නියෝජිත ගාස්තුවත් අපි බලාපොරොත්තු වුණා අරමුදලකට දාලා ඒ අරමුදල මගින් මේ රක්ෂණ ආවරණය වෙන්නේ නැති ලෙඩ සඳහා අපි ඉතාම පහළ මට්ටමේ ඉන්න දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට ඊට එහා ගියා වූ යම් මුදලක් ලබා දෙන්න මේ අරමුදල මගින්. මෙම උත්සවෙන් හරියටම මාස 9ක් පිරුණු දිනේදී අමාත්‍යවරයා සුරක්ෂා රක්ෂණයෙන් ලැබුණු කොමිස් මුදලට අදාළව කළ ප්‍රකාශය මුල් ප්‍රකාශයට පටහැනි එකක්. දැන් සුරක්ෂා රක්ෂණය ගියා මිලියන 2700යි. සාමාන්‍ය රක්ෂණයක් යද්දී මේ ඒජන්ට් කෙනෙක් ඉන්නවා. මොකද්ද මේ නියෝජිතයෙක් ඉන්නවා. මේ නියෝජිත ආයතනයක ඒක සාමාන්‍ය නියෝජිත ආයතනයක් මේක ඉදිරිපත් වෙනවා. මං කිව්වා ඩිරෙක්ට් අපිට දෙන්න ඒක ඩමි එකක් දාන්න තිබ්බා. දාලා නියෝජිත ආයතනයක් දැම්මම මිලියන 500 ගාණක් එනවා නියෝජිත ආයතනයට. ඇත්තටම කොමිස් ගන්නවනම් ඔන්න ඕවනේ කොමිස්. මිලියන 500 ගාණක් ගන්න තිබ්බා මේ ඉන්ෂුරන්ස් එකේ. ඒක සාමාන්‍යයෙන් දෙන එකක්. මං කිව්වා මම ඊට පස්සේ ශ්‍රී ලංකා රක්ෂණ සමස්තාවට සභාපතිතුමා ගිහලා කණ්ඩායම ගිහලා මං කිව්වා මේකනේ වැඩේ. දැන් නියෝජිත ආයතනයට ඔයාලට 120ක් දෙන්න තියෙනවානේ. මේ ටිකත් අපිට ඇඩ් කරලි වල ඒක ළමයිට යන විදිහට දාන. ඒක අනුව තමයි දෙමව්පියෙක් මැරුණොත් එහෙම ඒ ළමයාට ඊළඟ අධ්‍යාපන කටයුතු කරගන්න තව රුපියල් 75000 ලක්ෂයක් ඇඩ් කරේ. ඒකත් දාලා තියෙනවා. ඒ වගේ ළමයා නැතුණත් දෙමව්පියන්ට ලක්ෂයක් දෙනවා දැම්ම අර මේ කොමිස් මුදල. එම ප්‍රකාශයෙන් පෙනී යන්නේ සුරක්ෂා රක්ෂණයෙන් ආවරණය නොවන ලෙඩ රෝග වෙනුවෙන් දිලිඳු පවුල්වල දරුවන් සඳහා වෙනම අරමුදලක් ගොඩනගා නොමැති බවකුයි. මේ කොමිස් මුදලෙලු දැන් මේ රක්ෂණේ දෙමෝපියන්ට අදාළව වන්දිජවන්නේ. දැන් රක්ෂණ පොලිසියක තුල තමයි මේක තියෙන්න ඕනේ. දැන් කොමිස් මුදලෙන් කොහොමද මේ නැවත මේ තව රක්ෂණ ක්‍රමයක් ඇති කරන්නේ? මේ විහිළු කතා. රාජ්‍ය ආයතනයක් අතර කොමිස් ගන්න බෑ කියලා පැහැදිලිව මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛය තියෙද්දි තමයි මේ කොමිස් මුදල ලැබෙන්නේ. කාටද මේ කොමිස් මුදල? මොකද්ද ගිනුම? කොහෙටද මේක යන්නේ? මේක රැවටිල්ලක්කට අපි දකින්නේ. ඒක නිසා මේකෙන් වෙලා තියෙන මූල්‍යමය අවභාවිතාව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කරන්න කියලා අපි මේ රටේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා ඉන්නවා. සුරක්ෂා රක්ෂණයට අදාළව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ භාවිතාවද ඉතා අපරිණත එකක්. අධ්‍යාපන අමාත්‍යාංශයේ රුපියල් මිලියන 2700ක් සුරක්ෂා රක්ෂණයේ වාර්ෂික වාරිකය ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ගෙවූ පසු සංස්ථාව එයින් රුපියල් මිලියන 1800ක් සිංගප්පූරු නියෝජිතයෙකු හරහා ඉන්දියානු ප්‍රතිරක්ෂණ සමාගමකට ගෙවා තිබෙන්නේ සුරක්ෂා රක්ෂණයේ වාර්ෂික ප්‍රතිරක්ෂණ වාරිකය ලෙසයි. ප්‍රතිරක්ෂණය සඳහා යොමු කළ යුතු අවධානයම තක්සේරු කිරීම හරහා ප්‍රශ්නයක් පැනන රටේ පාසල් දරුවන්ගෙන් 90%ක් වර්ෂයක් තුළ අසනීප වීම හෝ අනතුරු වලට ලක්වීම සිදුවේ හැකිද කියලා සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට වුණත් තේරෙනවා. ඒක නිසා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ පාලකයන්ට අපි පැහැදිලිව කියනවා මේ ප්‍රතිරක්ෂණ ගනුදෙනුව හරහා යම් අක්‍රමිකතාවයක් වෙලා තියෙනවායි කියලා මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියලා අපි පැහැදිලිවම ප්‍රකාශ කරනවා. රටේ දරුවන් 45,00,000කට සුරක්ෂාව සලසන මුවාවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ක්‍රියාත්මක වී ඇත්තේ සුපිලිපන්න ලෙසදැයි සොයා බැලිය යුතු නොවේද? ජනාධිපති ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.